උපතුමමා හිතනද ලෝකයේ මේනකට අක්ෂපාති මාධ්‍ය පවතිනනා කියලා. ඒකනන් කියා නමාරුයි මාධ්‍ය හැමවිටම යම් කිසි දේකට පක්ෂපාතයි. ඇත්තං ආණ්ඩුවට පක්ෂපාතයි. එම නැත්තං තමන් උනන්දුව දක්වන යම් දේවල්ලට පක්ෂ පාතයි ඇ එහෙම කිව් අට මේ මාධ්‍ය සම්පූර්ණෙම ඒගොල්ල කියන්නේ බුරුය කියන එක කියන්න බෑ. ඒකොල්ලා යම් කිසි පක්ෂපාත බහයකු දක්වන්නේ සත්‍යය කීමත් සමගම. එත් එකම අපිට නිරන්තරෙන් අහන්න ලැබෙන කාරණාවක් තමයි විධ මාධ්‍යවාර්තා හරහා වන්නේ ප්‍රදේශයේ ජනතාව මිනිස් පලිියක් ලෙස රඳවාගෙන තිබෙන කාරණාව. ඉතින් මේ ගැන ඔබතුමාගරන අදහසමක්ද විශේෂං මානවහි ක්‍රියාකාරිකෙක් විදිහට. ඇතම මිනිස් පලිහක් ලෙස එම පාවිච්චි රීම මූලිකවම මේ ජිනීවා සම්මුති හතරක්ක අස්සංකරල තියනවා අප අණ්ඩුවත් ඒකට යටටත්. ඒ අස් සම්කරපු සම්මුති හතරේම තුංගනි වගන්තිය එක වගන්තිය හතරම්. ඒ වගන්තිය යටතේදී සාමාන්‍ය සිවිල් ජනතාවට හානිකරවන සිවිල් ජනතාවගේ රැකී රක්ෂා නැතිවන ඒවගේම උන්ට වතුරවාතය ඒවගේ සෞඛ්‍ය පහසුකම් නැතිවන ගේම ඔවුන් අදහන සිද්ධස්ථානද ඒවා විනාස වෙන ඔවුන්ට හානිකරවෙන කිසිම දෙයක් කිරීම වැරදි. මිනිස්සුන් පලිහක් ලෙස පාවිච්චි කරනවා කියන්නේ සහමුලින්ම සිවිල් ජනතාව සම්පූර්ණ අසාහනයට මේ ජීවිත තර්ජනයට පත්කරනවා කියනෙක්. පලිහක් කියන්නේ දෙපැත්තෙම වැඩි වදින්න පුළුවන් කියන එක. දෙපැත්තම තමන්ට වැඩිවදින එක සිවිල් ජනතාවට වදින්න සලස්සන්න පුළුවන්. එක පැත්තක් එහෙම පාවිච්චිරනකොට අනික් පැත්තත් ඒ ජනතාවම පාවිච්චි කරනවා ඒක වලක්කෝ ගන්න. එතකොට මෙතන ප්‍රධාන වෙන්නේ ජනතාවම. දැන් අපි දන්නවා දැ ද. රජයක් සාමාන්‍යයෙන් ලෝක අනෙ කටවල් එක්ක ගනුදු කරන ටාවවශ්‍යයි. නමුත් වෙනත් සංග නල්තිති සංවිධානය වගේ සංවිිධන ත්තුත්තේම අනික් අය කියනකීමට නැවැන්න උුන් සම්මුතියක් නෑ ග න ත තුර තුර ප්‍රදේ මිනිස් පල හයක් න්ඳ ගනන්න කන් ය දි ම හ ද ඉද ාව ත් ීම න ද හ බ හද හි න් මොුවගේ පීවරක් ගත ත්ත ග ද න සාමාන්‍ය ජනතාව නිදහස් කර ගැනීම මරි ව ද කිවත්. ඒ නිදහස්සවීම සිදුුවවෙන්න ඕන. ඒ අයගෙන් යම්කිසි උදව්වක්ඒ නිදහස්වීමට එනවානං එක හොඳ දෙයක්. එහෙත් ඒ නිදහස්වීමේ ඉල්ලීම යටතියෙන්නේ වෙන දේශපාලන වූමනාවක් නං එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ අය කවුරු කිව්වත් මේ දේ කරන්න වෙන්න ලංකාවට. මේ අය කියනද එක්කො පිළිපදිනව වෙන්න පුළුවන් නත්තං මේ අය වැරදි තොරතුරු හට දෙනවා වෙන්න පුළුවනි. ඒ කොයිකෙන් දුන්නත් වගකීම තියෙන්නේ වැඩි වගකීම තියන්නේ බැඳීම තියෙන්නේ ආණ්ඩුවට මං ආණ්ඩ බැඳීමේ කියල කිව්වේ දැංල්ට සංවිධානයටත් බැඳීමත් තියනවා. ඒගොල්ලත් ඒේ බැඳීමෙන් ඉන්න. ඒගොල්ලත් අතර ජනීවා සම්මුතිවලින් බැදිිලැයිඉන්න. ඒගොල්ල ආ්ඩුවක් නෙවෙේ. ආණ්ඩුවක් නොවනට ඒ සිවිල් ජනතාවට ඒ හිවිහැර කරන යමකිසි කණ්ඩායමක් ඉන්නවානං සන්න අද්දව ඒ අයටත් ඒ බැඳීම තියනවා. බැඳීම තියෙනවා ගැන ඒ අයටත් ඒ වගකීමට යම්කිසි කාලක මූුණ දෙන්න සිද්ධව වෙන ඒ මනිසු නිදහස් කරගන්න. ඒ මිනිස්සු නිදහස් කරන්න LT සංවිධානය මොනවගේ අවස්ථාවට යොමු කරගන්න ඕනද කියන එක රාජතන්ත්‍රක ඥානය පිළිබඳ ප්‍රශ්නයක් ඉති ඒක නොකරොත් ඒ අයට හිතුවක් කාර ලෙස කරනවා. එ එහෙම කරන්න ගයාම අනික් පැත්තිෙන් ආණඩුවෙන් ප්‍රතිචාර දක්වන ඕ මේ ගැහුවට අපි ගන්න ඕන්. එතකොට අර ප්‍රශ්නය එන්නේනෑ රාජ්‍යතන්ත්‍රික උපක්‍රම යොදන් අවශ්‍ය වෙන්නේ ගැහුවට ගහනවා කියන එක වැඩි ඉසරයලා අපි කතා කරාවගේ මාධ්‍යයෙන් වැඩි. එකන්නේ මේ යුද්ධය ශ්‍රේෂ්ඨත්වයට පත් කරලා තොරතුරු දුන්නම. සිදිය ගැ විර මනිස්ේතන් හො හම අදවසට විමශිීවැටනනි සමග්‍රයන්ටයි අපි මේ සූදානම් වෙන්නේ. පෙබරවාරිමන්සේ විසිත් දෙකේ සිට මර්තු පලනි දක්වා පලවූ පුවත්පත් වාර්තා සහ විකාශය වූ ගුවන්විදුලි පවෘති ආශයෙන් තමයි විර්ශන වස්ථාන මෙව සකස්සුනේ. ඉතිං ඒ පලුන් වාර්තා ගැෙන විග්‍රහ ඇැද අදව සැපිත එකක්තුනාට නීති ස්ති පුංචේ මතාට බෙවින් ස්තුතිවන්ත වෙනවා. එමන ඉතින් ඔබගේ අදහස්ු දහස් යෝජනත් ප්‍රතිචාරත් අපි බෙවින් අගේ කරනවා අපිට ලබාදනවා නම්. Obarioන්නේ lippin දෙ නිishpa විar वahan yang Tvision number hat DPVjාව Et E email api Vimar yat.net Vimar at yat.netng වැahan ස, ලබसा hamමු ලාතු බනා .